මෑතක දී රිදී තිරයට එක්වුණු ඒ සෙල්ලම් චිත්‍රපටයේ ඔබ ඒ දුටු රූප රාමු හරහා අද කාත් එක්කද කතා බහ කරන්න යන්නේ? මේ කතා බහ කොට නැගෙන්නේ මොන විදිහටද? පුංචි ඉඟියක් ලබා ගන්න පුළුවන්. කොහොම වුණත් කවුද මේ මොනවද කරන්නේ? ආයිබෝන් කියලා පිළිගන්න හැම එකටම කලින් දෙරණ ආලින්දේට. ආයිබෝන් ශලින්. ආයිබෝන්. කොහොමද මේ දවස්වල ජීවිතේ වැඩ කටයුතු? ජීවිතේ ගොඩක් සුන්දරයි. වැඩ කටයුතු ගොඩක් හොඳයි. වෙනදට වඩා පොඩ්ඩක් වැඩි කාර්යබහුල වෙලා ඉන්නවා. ඉතින් අදිටික හොඳට කරගෙන යනවා. ඒ කියන්නේ 2012 වර්ෂයේ ආරම්භය තාම. ඔව්. ඒ කියන්නේ මේ වර්ෂයේ ආරම්භයත් එක්ක හොඳ ආරම්භයක් ලැබුණාද කොහොමද? අනිවාර්යෙන් ගොඩක් හොඳ ආරම්භයක් ලැබුණා. ඉතින් වෙනදට වඩා හොඳයි කියලා හිතන මේ අවුරුද්ද. ඉතින් හැබැයි ඉතින් වෙනද වගේම ෂේප් එක වැඩි කරගෙන. දැන් ශලිනි තාරක උසස් පෙළට පෙනී සිටින්නේ බොහොම මෑතකදී. තාම වර්ෂයක් දෙකක් වගේ කාලයක් ඇතුළත. results අහන්නේ නැහැ. හැබැයි අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන බලාපොරොත්තුක් තියනවාද? කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තුක් තියනවා. මම 2010 වසරේ තමයි උසස් පෙළ හැදෑරුවේ විභාගෙට පෙනී සිටියේ. ඉතින් ඊට පස්සේ 2011 වර්ෂයේ result ආවට පස්සේ ගොඩක් කාර්යබහුල වුණා. ඉතින් ඒ නිසා තව වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන කාලයක් මට හම්බුනේ නැහැ. ඉතින් 2012 වර්ෂයේදීවත් කාල වේලාව එහා මෙහා කරගෙන වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙන බලාපොරොත්තුක් දෙන මොකද මගේ ආසාවක් තියෙන ව්‍යාපාර අංශයට යොමු වෙන. ඉතින් ඒ නිසා ඒ හා සම්බන්ධ කෙසේම් අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ මොන වගේ පැත්තින්ද? ව්‍යාපාරයක ගොඩක් තියෙනවානේ. ඔව්. ඒ අතරින් මොන වගේ පැත්තද වැඩිපුර කැමති? මම කැමති ඇඳුම් සම්බන්ධ සහ restaurant වගේ site එකකට යන්න. ඉතින් ඒ දෙකෙන් එකට මුලින්ම ඉතින් ඇඳුම් වලටයි. හරි, දැන් ලේඛන කලාව පැත්තට යොමු වෙලා ඉන්නවා කියන එකත් අපිට යම් යම් ආකාරයෙන් දැනගන්න දෙක ගන්න හැබුණා. ඒ ගැනත් විස්තර කතා කරොත් එහෙනම්. මෙහෙම මට පොඩි කාලේ ඉඳන් ලියන්න ගොඩක් ආසයි. නිසදස් වගේ දේවල් මම ගොඩක් ලියනවා. ඉතින් මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ මම පටන් ගත්තා ලියන්න නව කතා. හැබැයි කපත් ඉවර කරේ නැහැ. සල් කාටවත් පෙන්නන්න ලැජ්ජ. ඉතින් ඒ නිසා සියාගෙන ඉන්නවා. දැන්ට ලියපු තුනක් විතර තියෙනවා. හැබැයි ඉතින් බලාපොරොත්තු තියෙනවා ඉදිරියේදී ඒක. එහ මේක මොත් සම්බන්ධයි කියලා දැන්ට තාවකාලිකව. සම්බන්ධයි අර ලැජ්ජයි වුණාට පස්සේ එලි දක්වනවා. ඒ කියන්නේ මේ වර්ෂය ඒ සඳහා සුදුසු වෙයිද නැත්නම් තවත් වර්ෂයක් දෙකක් බලන් ඉන්න වෙයිද අපිට? නෑ නෑ මේ වර්ෂය අවසානයේ බලමු. අධ්‍යාපන වැඩකටයුතු ව්‍යාපාර මේ හැම දෙයක් එක්කම ශලිනි තාරකා නම් පොතක් කරගන්නේ නැතුව මේ හොඳ දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ නිසා ඉතින් අර දන්න අයගෙන උපදෙස් අරගෙන තමයි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් අචාරුවක් වුණත් හොඳට දෙහි ඇඹුල් දාලා හැමදේම ලැස්ති කරලා තියනවනම් බොහොම හරි. දෙහි ඇඹුල් නැති හින්දා තමයි ප්‍රශ්නේ. දැන් රංගන ක්ෂේත්‍රයේ ශලිනි පිවිසෙන්නේ අහම්බයක් විදිහට. මේ ආපු ගමන කොහොමද? ගමන 2007 වසරේ බොහොම අහම්බෙන් ශේෂ්ත්‍රට පිවිසුණා. 2008 ඉඳන් ඉතින් තෙල් නාට්‍ය මේ වෙද්දි මම 15ක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මගේ සමකාලීනයන් එක බලද්දි මට යම්කිසි පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණා කියලා සහ හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා කියලා. ඉතින් ඒ නිසා මට ලොකු සතුටක් තියෙනවා ඒ ගැන. හැබැයි රංගනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අකමැත්තෙන්ද දැන් මේ වැඩ කටයුතු කරන්නේ? නෑ, දැන් නම් කැමැත්තෙන්. ආවේ අකමැත්තෙන්. ඒ කියන්නේ මේ කැමැත්ත මොන විදිහට ඉදිරියට අපි දකින්න හම්බෙන්නේ මොන වගේ නිර්මාණ හරහාද? ඉදිරියේදී කරපු නිර්මාණ පහක් එළියට එන්න තියෙනවා සහ අලුතෙන් තව මාසෙකින් පමණ තව වැඩ කීපයක් පටන් ගන්නවා. මම හිතනවා මේ කාල සීමාව තුළ මම බොහොම අහිංසක චරිත ඉදිරිපත් කරගෙන ගියා. මේ අහිංසක චරිත ඉතින් ඒකෙන් පොඩක් මිදිලා පොඩක් දඟකාර ඉතින් ඒක තමයි ඒකත් එක්ක පොඩක් වෙනස් චරිත කීපයක් අඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් මුලින්ම ජීවිතේ හිණයක් විදිහට තියෙන්නේ රංගනය නෙමෙයි. ඒක බොහොම පැහැදිලියි. හැබැයි වෙන හිණයක් ජීවිතේ තිබුණා. ඊට කලින් මම අහන උස කීයද කියලා. උස 5.3මාරයි. 5.3මාරයි සාමාන්‍යයෙන් අවශ්‍ය ක්ෂේත්‍රයට යන්න 5.4 වගේ උසක් අවශ්‍ය වෙලා තිබුණා. ජීවිතේ සිහිනේ වෙලා තිබුණා. 5.2. උතර ඒ හිණේ හැබැයි වෙන්නේ නැහැ නේද දැන්ම? දැන් ඕනේ නැහැ කියලා හිතන්නේ. එහෙනම් කියලා නෑ මට මෙහෙම පොඩි කාලේ يعني මම 6 වසරේ 7 වසරේ ඉද්දී මට උමනාවක් තිබ්බා. එයා හොස්ත කියන්නේ ගුවන් සේවිකාවක් එන්න. ඒක මම දන්නේ ඇයි එහෙම මට ආසාවක් ඇති වුනේ කියලා. මට හැබැයි මේ පුංචි කාලේ ඉඳන් තිබ්බා මේ අනිත් ළමයට හිතන දේවල් තමයි මට හිතෙන්නේ. බොහොම අසාමාන්‍ය දේවල්. ඉතින් මේ එක වසරේදී මට කවුද එන්න කැමති කියලා අහුවා. මම කිව්වා නිලියක් වෙන්න කියලා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා 6-7 වෙද්දී මට ආවේ එයා හොස්ට් එකෙන් ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් අදටත් එයා සම නැතුව නෙමෙයි. නමුත් දැන් ඉතින් බෑකිලා ඉතින්. දැන් මේ යන ක්ෂේත්‍රයේ බොහොම හොඳයි. හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හොඳ හිඟයක් බලාපොරොත්තුක් තියෙනවා.
දැන් දීර්ඝකාලීනව වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට ඉන්න බලාපොරොත්තුවක් තියෙනවද කොහොමද? නැහැ, වෘත්තීයම රංගන ශිල්පිනියක් විදිහට දීර්ඝකාලීනව රැඳෙන්න කැමැත්තක් නැහැ සහ ඉන්නේ නැහැ. ඉතින් මම ඒක කිව්වම මම අර වගේ ව්‍යාපාර ක්ෂේත්‍රයකට යොමු වෙන්න ගොඩක් ඉඩ තියෙනවා කියලා. තව අවුරුදු 3ක් විතර මම ඉඳි. ඉතින් ඔය කියපු කතාවත් එක්ක මේ අන්තර්ජාල ප්‍රේක්ෂක හැමදෙනාටම මතුවෙන ගැටලුවක් තමයි ඇයි මේ ක්ෂේත්‍රය නිවත් වෙන්නේ කියලා. මොකද දැන් අද වෙන විට හොඳ නමක් හිමි කරගෙන තියෙන චරිතයක් හිමි කරගෙන තියෙන තැනැත්තියක්. මොකද හිතෙන්නේ? ඒකට තීරණේ නිවැරදි කියලා හිතනවාද? නැහැ, මෙහෙම මම ශාස්ත්‍රයට එද්දි මේ කියන්නේ 18 වර්ෂයේ ශාස්ත්‍රයට එද්දිම මම තීරණය කළා පු තීරණයක්. මම යම්කිසි හේතුවක් නිසා මේ ශාස්ත්‍රයෙන් ඉවත් වෙනවා කියලා. ඉතින් ඒක මම ඒ දැඩි තීරණේ ස්ථාවරව රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ ප්‍රතිපත්ති කඩන්නේ නැහැ. කඩන්නේ නැහැ කවදාවත්. කඩලත් නැහැ. කඩලා නැහැ මේ තාක් දුරට. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මොකද මම නීතියක් දාගෙන ආවේ මම විවාහ වෙනකොට මම මේ ශාස්ත්‍රයෙන් ඉවත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ ප්‍රතිපත්තිය විදිහටම නැකගෙන හොඳ නිර්මාණවලට මගේ සීමා මායිම් තියෙනවා. ඒ සීමා මායිම් මැස්සේ ඒ වගේ නිර්මාණවලට දායක වෙලා ප්‍රේක්ෂක ආදරය ඒ විදිහටම තියාගෙන මේ ශාස්ත්‍රයෙන් ඉවත් වෙන තමයි බලාපොරොත්තු. හැබැයි ඉවත් වෙනවා කියන්නේ රංගනින් ඉවත් වෙනවා. සමහර විට වෙනම අංශකින් ශාස්ත්‍රයට වෙන ආකාරයකින් සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඔය කියපු කතාවත් එක්ක ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ තමයි දැන් ශලිනී කියනවා තව අවුරුදු 3කින් විතර මේ ශාස්ත්‍රයෙන් ඉවත් වෙන බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඒකට හේතුව විදිහට තමයි කිසි කාරණාවක් දක්වනවානේ. ඒ කියන්නේ අවුරුදු 3කින් විවාහ වෙනවා කියන එක. දන්නේ ප්‍රශ්නයක් නේ. දැන් බොහොම පැහැදිලිව ශලිනී කියනවා අවුරුදු 3කින් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. නෑ මෙහෙමයි මම. ඉවත් වෙන්න හේතුව විවාහය නම්. ඒ කියන්නේ අවුරුදු 3කින් විවාහ වෙනවද? නෑ බලාපොරොත්තුවක් තියෙන අවුරුදු 3කින් විවාහ වෙන්න වේද දන්නේ නෑ. ඒ කියන්නේ එහෙම වුනේ නැත්නම් අවුරුදු 3කින් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නේ නැහැ. නෑ මම ඒක කිව්වේ විවාහයත් එක්ක ඉවත් වෙනවා. ඉතින් ඒක තමයි දෙන්නේ. ඉතින් ඒක තමයි දෙන්නේ කියන්නේ. හරි. දැන් ජනප්‍රියත්වයේ ආභරණයක් කියලා හිතනවාද? ඔව්. ඒ ආභරණේ කොයි විදිහට පාවිච්චි කරන්නේ? ආභරණයක් පළඳින දන්නේ ලස්සනට. ඉතින් ඒ නිසා මම මගේ ජනප්‍රියත්වය මගේ ජීවිත ලස්සන කරගන්න තමයි පළඳින්නේ. දැන් යම් යම් සීමා මායිම් තියෙනවා කිව්වනේ. ඔය හතර මායිම ලකුණු වෙලා තියෙන්නේ ක්ෂේත්‍රය තුළ. මම කියන්නේ මේ කලා ක්ෂේත්‍රය තුළ මොන විදිහටද ශලිනී තාරකාගේ ජීවිතය? ශලිනී තාරකාගේ ජීවිතේ ඒ කියන්නේ මම සීමා මායිම් කියන්නේ මම මගේ වයසට ගලපෙන සහ මගේ අනාගතයට හානියක් නොවන චරිත තමයි මම තෝරා බේරාගෙන කරන්නේ. ඉතින් ඒක තමයි මගේ ලොකුම සීමාව. ඒකත් එක්ක මම මගේ අම්මලගෙන් තාත්තලගෙන් ගෙදර අයගෙන් වටපිටාවෙන් යාළුවන්ගෙන් හැමෝගෙන් අහනවා මේ වගේ චරිත මට ඇවිල්ලා තිනවා මම මොකද කරන්නේ. ඉතින් ඒ අයගේ කමෙන්ට්ස් එක්ක තමයි මම මේ වගේ දෙයක් කරන්නේ. හැබැයි ඉතින් මෙච්චර කාලයකට මට අනවශ්‍ය කියන්නේ මම මගේ සීමාවෙන් පිට පැනපු නිර්මාණ වලට මේ තාක් දුරට ආරාධන ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඒකත් මගේ වසනාව. හැමකටම බෑ කියන්න වෙලා නැහැ. හා දැන් හැම එකකටම හා කියනවනේ බොහෝ වෙලාවට. බෑ කියන්නේ හා කියනවා කියන්නේ දිනත් එක බලලා හා කියනවා. හරි. දැන් ජීවිතයේ සමහර දේවල් තෝරා බේරා ගැනීමදී ගොඩක් අය අහනවා කියවන හැමදේම තෝරා ගන්නෙ හැම ඒ කියන්නේ අහලද? දැන් මෙහෙමයි ඔය ගඩේට ගිල බඩුවක් ගද්දී එහෙම නෑ. නෑ එහෙම නෙවෙයි මං අහන්නේ මේ ජීවිතයට සම්බන්ධ දැන් අවුරුදු 3කින් පොඩි බලාපොරොත්තුකුත් තියෙනවනේ හැමදයක් එක්කම ගත්තාම. ඔව්. ඒව තෝරගන්නේ දෙමෝපියන්ගෙන් අහලද? මෙහෙමයි ඒක අර දැන් වා කියන්නේ ඔය ආදරය සම්බන්ධව විවාහ සම්බන්ධනේ. ඉතින් මෙහෙම එතකොට ඒගොල්ලන්ගෙන් අහන්න කියන්නේ ඉතින් මට කැමති කෙනා වෙන්න ඕනේ. ඉතින් ඒක මම ඉස්සෙල්ලා මට හොඳයි කියලා හිතුණාට පස්සේ අහනවා මෙයා හොඳයිද කියලා. දැන් ශාස්ත්‍රීය ජනප්‍රියත්වය ගොඩනගාගත්ත පුද්ගලයින්ට සාමාන්‍යයෙන් අද වෙනකොට සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි විවිධ කටකතා වලට විවිධ ආකාරයේ මඩ ප්‍රචාර වලට මුහුණ දෙන්න වෙනවා. මේවට මුහුණ දෙන්න වෙලා තියෙනවා ශලිනිටත්. මොකද ගොඩක් මෙහෙමයි මුල් කාලේ නම් මම ගොඩක් ඒ වලින් කනගාටුවට පත් වුණා. දුකෙන් අඬනඳ හිටියා. දැන් නම් ඒව ගානක් නැහැ. ඒ කියන්නේ කටකතා කින්ද සාමාන්‍ය දෙයක් ඕන කෙනෙක්ට පතරන්න පුළුවන්. නමුත් කටකතාවක් කෙනෙක් පතරද්දී අනිවාර්යෙන් හිතන්න ඕනේ තව කෙනෙක්ට ඒකෙන් කොච්චර කැලලක් වෙනවද කියලා. මම දැන් මේ මෙතනට එන්න කලින් ඒ වගේ ප්‍රශ්නකට මුහුණ දීලා ආවේ. ඉතින් ඒක විසඳගෙන ඉතින් ඒ වගේ වෙලාවට ගොඩක් ඇතුලෙන් අපි හිතන කියන්නේ හර්ට් වෙනවා. ඉතින් අපිට දැන් මම නම් හිතන්නේ දැන් කරකතාවක් ආපුවම මම මගේ ගමන යනවා. මට කරකතා කිව්වට මට අර පළාති රුක්ටයි ගල් ගහන්න කියන එක දෙයියුතු වගේ වදින කතාවක් නෑ. හැබැයි මෙහෙමයි සමහර දේවල් බොහොම සාක්ෂි සාධක ඇතුව ඔප්පු කරපු වෙලාවල් තියෙනවා. ඒතරේ ගැන මොකද කියන්නේ? මෙහෙමයි. මොකද්ද? මන් දන්නේ නැහැ ඒක. සාක්ෂිත ඔප්පු කරපු කටකතා මොකද්ද? ඔප්පු කළොත් කියලා අපි ගත්තා. ඔප්පු කළොත් කියලා හෙව්වොත් එතකොට. නෑ ඔප්පු කළොත් කියන්නේ මෙහෙම මෙච්චර කාලෙකට මට අප කටකතා කවුරුත් ඔප්පු කරලා නැහැ. හරිද? පොඩි පොඩි දේවල් තියෙනවා. අර දැන් කලින් ගියා කිව්ව එකත් ඔප්පු කරන්න හම්බුනේ නැද්ද? නෑ ඒක ඔප්පු කරන්න හම්බුනේම නෑ. ඉතින් ඒක
එයයි නිවැරදි කරලා ඉදිරියේදී සඳහන් කරනවා කියලා පොඩි දෙයක් කිව්වා ඉතින්. ඉතින් අපිට පුළුවන් එක දැන් සඳහන් කරන්න. බෑ නේද මට එහෙම නමක් කියන්න අවශ්‍ය නැහැනේ. නමක් අපි නොකිය. ඒ කියන්නේ මාධ්‍යක එක්තරා මාධ්‍යයකින් මම සහ තවත් පුද්ගලයෙක් සම්බන්ධ කරලා කඩ කතාවක් පල කරලා තිබ්බා පුවත්පතක. ඉතින් ඒක සම්බන්ධව මට දැන් අලුත් අවුරුද්ද ලබද්දිම කෝල්ස් ආව හරියට මේ කිව සුබ මංගලම් කියලා ඉතින් මර කලන්ත හැදුනා. මේ ඉතින් එහෙම එහෙම කතා කරලා කිව්වා. ඉතින් ඒකට මම මේ පුවත්පතට කතා කරලා ඉතින් මම අහුව මේ වගේ දේවල් හොයන්න බලන්න තු දාන්න කියලා. ඉතින් ඒකල කිව්වා සමා වෙන්න අපි මේක නිවැරදි කරලා ලබන සතියේ පල කරන්න කියලා. හැබැයි තවරුත් තුනකින් ඉදර ඔබ හොඳට දාන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් එතකොට බලන්න. හරි. දැන් අපේ රටේ ඉන්න ඇතැම් රංගන ශිල්පීන් ශිල්පිනියන් කියන්නේ සමාජ විරෝධී ආකාරයෙන් යම් යම් ආකාරයට මුදල් ලැබීමේ ක්‍රමවල නියලලා ඉන විශේෂයෙන් රංගන ශිල්පිනියන්. එතකොට මේ ගැන මොකද්ද දරන අදහස? මම ඔයා කියපු වචන නිවැරදි කරන්න රංගන ශිල්පිනියන් කියනත නිලියන් කියලා කියන්නේ. මොකද පහුගිය දවස්වල පත්තරවල නිලියෝ කියලා දාලා තිබ්බා. හැබැයි ඔයා පොඩ්ඩක් බලන්න ওই නිලියෝ ඔයා දැකලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා හැමෝටම එකම මෙමෙ මයින් නැතුව පොඩක් අස්කනල බලන්න කියලා ඉල්ලනවා. හරි ඒකෙත් නිවැරදි කිරීමක් කරන්න සාමාන්‍යයෙන් අද වෙනකොට සමාජයේ ගොඩක් අය කියන කතාවක් තමයි. ඒ කියන්නේ මේ පුංචි තිරය දැක්කට පස්සේ යා රංගන ශිල්පිනියක් වුණ නිලියක් කියන තැනට අවිල්ල තියෙනවා. ඒකට ඒ අර්ථකථනෙන් ගත්තොත් එහෙනම් මම ඒ කියපු දේ අමාකාරයක සාධාරණයක් වෙන්න පුළුවන්. මෙහෙමයි. දැන් අර පිටිපස්සෙන් යන ගියත් ප්‍රේමික පිටිපස්සෙන් ගියත් නිලියක් කියලානේ කියන්නේ. ඉතින් මගේ ඉස්සරහෙන් යන කට්ටිය කියන්නේ අම්මෝ ඉස්සරහින් ගෙනල්ලා අපිව තල්ලන්න එපා වල. එල්ලුවේ නැහැ. මෙහෙම ඉතින් අර එහෙම කිව්වම මම නම් දැන් අර පුවත්පත්වල දාලා තිබ්බා අන්තර්ජාලයේ දාලා තිබ්බා කවදාවත් ඒගොල්ලන්ව නිර්මාණවල නම් දැකලා නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒක අර ෆ්‍රේම් එකේ ඇවිද්දත් නිලියෝ කියලා හිතාගෙන තමන්ගේ මුදල් ලිපීම් කරනවා. ඉතින් ඒකට මොකක් හරි පියවරක් හැමෝම එකතු වෙලා ගන්න ඕනේ නැත්නම් හැමෝටම ලොකු කැලලක් වෙන්නේ. අනාගතයේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න කට්ටියට සහ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට ලොකු කැලලක්. දැන් ශලිනි තාරකා කියන්නේ කවුද? මොන වගේ චරිතයක්ද? ශලිනි තාරකාගේ කටහිරසර වීම කොහොමද? බොහොම ආකාරයෙන් නම් දෙනාම දන්නවා. කොහොම හරි දැන් කලා කටයුතු ගැන කතා කරානේ. පෞලේ තොරතුරු කොහොමද? පෞලේ තොරතුරු තාත්තා ඉන්නවා. තාත්තා ව්‍යාපාරිකෙක්. අම්මා ඉන්නවා. අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක්. රංගනයට පොඩ්ඩක් පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. නංගි අයියා ඉන්නවා. නංගි තාම ඉස්කෝලේ යනවා. දැන් තාත්තා තබල්ලෙක් ඉන්නවා. මං හිතුවා පවුල එකක් තියෙනවා. ඉතින් යන් පවුල තමයි. හරි හරි. ඌ කමෙන් නේගෙන කතා බහ නැහැ. දැන් කොහොම හරි මේ තවමත් නව යෞවන වියේ ඉන්න කෙනෙක් විදිහට බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට විවේක කාලය ගත කරන්න ලැබෙන්නේ බොහොම අඩුවේ. හැබැයි මේ විවේක කාලය ලැබුණොත් ගත කරන්නේ මොන විදිහට? විවේක කාලය ලැබුණොත් කියන්නේ මම පැයක් හම්බලා නිදාගන්න එක කරන්නේ. ඊට අමතරව මම දැන් කොළඹේ පදිංචි يعني නැවතිලා ඉන්නේ. ඉතින් එහෙම වුණත් මම මීගම මගේ ගෙදර කට්ටි ඉන්න තැනට යනවා මගේ යාළුවොත් එක්ක. ඉතින් පොඩ්ඩක් නිදහස ඉන්න තමයි කැමති. නිදහසක් හම්බ වෙන වෙලාවට කාත් කවුරුත් නැතුව. අර බල්ලන්ට සත්කාර කරන්නේ නැද්ද? එයාට ඉතින් කාර්යබහුල වුණා සත්කාර කරන්න වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක් නේද කියලා හුත්. ඔව් ගොඩක්. දැන් ශිත්‍රයේ වැඩ කරද්දි හරි එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතයේ හරි මොකක් හරි සිත්‍රිද වීම වලට සාමාන්‍යයෙන් අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා එක එක වෙලාවල් වලට විවිධ අවස්ථා වලදී. ඒවට මුහුණ දීලා තියෙන්නේ කොහොමද? ඒවගේ අවස්ථාවක් මතක් කරන්න කිව්වොත්. ශිත්‍රයේද? කැමැත්ත. පෞද්ගලික ජීවිතයේ හෝ ශිත්‍රයේ. එහෙම ලොකු සිත්‍රිද වීම නම් මට වෙලා නැහැ. මොකද මම ගණන් ගන්නෑ මගේ හිත රිද්දුවත්. ඒ නිසා මට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි ගොඩක් එහෙම හිත රිදුනොත් ඉතින් අඬනවා. ඉච්චරයි. දැන් ඉහ ලොකු ආරවුල් වලට අඬන බඩ වලට ප්‍රශ්නයක් ආවොත් නම් කෙලින්ම ගිහිල්ලා කතා කරලා දැන් ඔයා මට මොන හරි කිව්වොත් මම ඔයින් කෙලින්ම ගිහිල්ලා අහනවා. ඔව් මම ඒක හොඳටම දැක්කනේ. කොහොම හරි අපි මට හිතාගන්න පුළුවන් අර කලින් කරපු සත්කාරය මේට එන්න කලින් කරපු සත්කාරය මොන වගේ වෙන්නේ නැද්ද කියලා. දැන් පුංචි තිරේ වගේම රිදී තිරේ ආදරණීය පෙම්පතියක් විදිහට මේ වෙනකොට ජීවිතේ ඒ සිහිනය සැබෑ වෙලාද කියලා ඇහුවොත් තාම නෑ හලු. තාම නෑ. හරි දුකින් යප්ප එක කිව්වේ. ඔව් ඒ කියන්නේ මුකුත් අහන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම දැන් පොඩි දවුවක් කරන්න මෙහෙම හැවුවොත් එහෙම දැන් මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මොන වගේ කෙනෙක්ද අහන්නේ? හැඩරුවද නැත්නම් අතුරුලා? නෑ හැඩරුව කියන්න පුළුවන් කම මම හිතන්නේ නැතුව ඉතින් කවුරුත් නැතුව ඉතින් මේ මම එකක් තියෙනවා මම සුදු අයට කැමති නෑ. ඉතින් ඒ නිසා සුදු කෙනෙක් නෑ. අනිත් කලු හොඳ කහපිරි වගේ මිනිස්සෙක් වුණොත් එහෙම බොහොම හොඳයි. හරි. නෑ අනිවාර්යෙන්ම උස වෙන්න ඕනේ. සුදු නැති උස කෙනෙක් හොඳයි. සුදු නැති උස කෙනෙක් කලු කට්ට කලුත් නෙමෙයි ඉතින් පොඩ්ඩ බලන්න පුළුවන්.
මංහන්නේ ගතිගුණ මොන වගේ වෙන්නවද? ගතිගුණ ආයි කතන්දර දෙකක් නෑ මට අවංකව ආදරය කරන්න ඕනි. සමාව හොඳට බලා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේ. ඊට අමතරව හරි. ඊට අමතරව ඉතින් මට අවංක මට ගොඩක් ආදරය කරන මාව බලා ගන්න පුළුවන් මං ගැන හැම වෙලෙම හොයලා බලන කෙනෙක්. හරි එහෙනම් ඔන්න හැම දිනාටම අපි දෙරණ ආලෙන්දෙන් කියනවා අයිදුප්පත් දාන්න අවස්ථාව තියෙනවා මොනවාද ප්‍රධාන සූචිකම් කියලා සල්ලි නිතාරකා සඳහන් කිරීමක් කළා. ඒ හැම දෙයක් එක්කම ඊළඟ ප්‍රශ්නේ දැන් සාමාන්‍ය ජීවිතයේ සල්ලි නිතාරකාව හඳුන්වා දෙන්නේ කොහොමද? ඒක මට පිළිුණා. දැන් එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් හොඳ සම්භාව්‍ය විදිහට කිව්වොත් එහෙම. මෙහෙමයි. බොහොම සාමාන්‍යයි. විනෝදෙන් ඉන්න කැමති. පොළොවේ පහගාලා ඉන්න කෙනෙක්. දැනපඩ හීලකක් දාලා එහෙනම් දැන් කලාක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න උනොත් දැන් කලින් කියපු විදිහට ගුවන් සේවිකාවක් වෙන්නත් එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ව්‍යාපාර කටයුතු වලින් යන්න බලාපොරොත්තු වෙන්නේ. කලාක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නැත්නම් අද වෙනකොට මේ නම මොන විදිහට අපිට අහන්න ලැබෙයිද? කලාක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නැත්නම් අනිවාර්යෙන් ගුවන් සේවිකාවක්. ගුවන් සේවිකාවක් කියලා? ඔව්. එහෙමත් වුණ නැත්නම්? ඉදට වෙලයිනේ. ඒකෙන් වෙනම අහන්නම් වෙන්නෙම නැහැ. දැන් මේ දවස්වල කලා ශිල්පිනියන් කරන චෝදනාවක් තමයි අන්තර්ජාලය හරහා විශේෂයෙන් Facebook වෙබ් අඩවිය හරහා තමන්ගේ නමින් තමන්ගේ රූප භාවිතා කළ විවිධ වූ ආකාරයේ ව්‍යාජ ගිණුම් හදලා තියෙනවා කියන එක. මේ වගේ චෝදනා තියෙනවද? එහෙමත් නැත්නම් ගොඩක් තියෙනවා මේ විදි වගේ ව්‍යාජ මොනද ගිණුම් නේ? ඒවා ගොඩක් හදලා තියෙනවා. ඉතින් මම අව්‍යාජ නමකින් ඉන්නවා. අව්‍යාජ නමකින් ඉන්නවා. මට මගේ මට තනක් නැති නිසා මම වෙන නමකින් ඒ නම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. කමන්නේ. දැන් මෙච්චර වෙලා බොහොම සුහදව කතා බහ කරගෙන ආවා. අර කලින් කියපු කරුණ කාටරා හැම දෙයක් එක්කම. හැබැයි මේ සුහදත්වයේ තියාගෙන මම අහන ප්‍රශ්න වලට මට ඍජු උත්තර ඕනේ. ඒ කියන්නේ ඔව් බෑ නෑ. හා. අමාරු දන්නේ වහන්නේ නෑ. අමාරු වැටෙද්ද දන්නේ නෑ. දැන් ක්ෂේත්‍රයේ ඔබ සමග වැඩ කළ කිසියම් ශිල්පියෙකුගෙන් ඔබට ආදර යෝජනාවක් ලැබිලා තියෙනවද? ඔව්. ක්ෂේත්‍රයේ කිසියම් ශිල්පියෙකු ගැන ඔබ තුල යම් කිසි කැමැත්තක් ඇති වෙලා තියෙනවද? ඔව්. ප්‍රථම ආදරය සම්බන්ධයෙන් ඒ කියන්නේ ප්‍රථම ආදරය කොච්චර කල් පැවතුනාද කියලා උතෝ නැහැ කියන්න බෑ. ප්‍රථම ආදරය නේද? තුනක්. අවුරුදු තුනක්. කොයි කාලෙද කියලා ඔය? ඉස්කෝලේ යන කාලේ. ඒක තනි වචන නෙමෙයි කිව්වේ. ඔව් තනි වචන කියන්න බෑ නේද? ඒක තමයි. දැන් විවාහයේදී ජ්‍යොතිෂයට මුල් තැනක් දෙනවද? ටිකක්. ඔව් නෑ. ඔව්ද නෑ? ඔව්. ඔව්. දේශපාලනයට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණොත් ඒක බාර ගන්නවද? හ්ම්. සාර්ථක රංගන ශිල්පිනියක් වශයෙන් වඩාත් වැදගත් කොට සලකන්නේ මුදල්, සම්මාන, ජනප්‍රියත්වය. මොකද්ද ප්‍රශ්නේ? සාර්ථක රංගන ශිල්පිනියක් විදිහට වැඩියෙන්ම වැදගත් කියලා හිතන්නේ මුදල්ද, සම්මානද, ජනප්‍රියත්වයද? සම්මාන කියන්නත් බෑ. දැන් මම යන්නේ එක. ඉන්න එක තමයි කල්පනා කරන්නේ. ජනප්‍රියත්වය. ජනප්‍රියත්වය. කියන්නේ උපරිම ජනප්‍රියත්වයක් තියෙනවා නම් සාර්ථකයි. ජනප්‍රියත්වය කියන්නේ තමන්ගේ සල්ලි වල SMS ගන්න ජනප්‍රියත්වය නෙමෙයි. මිනිස්සුන්ගෙන් ලැබෙන ජනප්‍රියත්වය. හරි එහෙමනම් දැන් බොහොම සුදුරු කතා බහක් කොට නැගුණා. ඒ කියන්නේ මං කියන්නේ ඉස්සරහගෙන තමයි අනාගතය ගැන සහ නොකි දෙයක් තියෙනවා සඳහන් කරන්න. අනාගතය ගැන නොකි දෙයක්? නෑ නෑ. මුකුත් නෑ හැමදේම කියවිලා තියෙනවා. එතකොට මේ ආපු ගමන ගැන ස්තුති කරන්න කවුරුත් තියෙන්නේ? ස්තුති කරන්න ඉන්නවා මගේ ගෙදර අය මුලින්ම. ඒ කියන්නේ මේ ගමනට සම්පූර්ණ වගේ කියන්නුනේ ඒගොල්ලෝ. මොකද මම හදක් කරා වගේ. නෑ වගේ කියන්නුනේ කියන මං ආපු ගමන. හරි හරි හරි. මොකද මේ මම අර මං කිව්වා හම්බෙන් ආවා කියලා. ඉතින් මං ගෙදරටලා මට රඟපාන්න බෑ කියලා ඉද්දී ඒගොල්ලෝ තමයි මාව තර්ජනය කළා ළඟපාන්න දැම්මේ. ඉතින් ඒගොල්ලෝ තමයි මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ මාව මේ තැනට ගෙනාවට. ඒ වගේම මගේ ප්‍රේක්ෂක හැමදෙනාම මාව කියන්නේ මාව කමෙන්ට්ස් වලින් දිරිමත් කරාට. ඒ වගේම මට මගේ චරිතවලට ආදරය කළා මාව මේ තරම් දුරට ගෙනාවට. මොකද මම පළවෙනිකින් ෆේල් වුණොත් මට මේ තරම් දුර ඉන්න හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ශාලිනී තාරකාට බොහොම දීර්ඝ ගමනක් යන ලැබෙන්නේ කියලා දෙරණ ආලින්දෙන් අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි වැඩසටහන අවසන් කරන කලින් තවත් හැකියාවක් ඉදිරියට දාන්න ආලින්ද මූලිකත්වයේ කරගන්නවා. ගන්නවද මොකද කියන්නේ? නැහැ. අයි සින්දුවක් කියන්නේ. ඔයා? මම කියන්නේ ඔයා කියන්නේ. මට සින්දු කියන්න බෑ. මට අදහා ඉතින් මම try එකක් දෙන්නම්. හ්ම්. පොඩ්ඩයි ආ. හරි. කියන්න. පටන් ගන්න.
කුසුමට ලං වීරොන් ගන්නා බඹරුන් නැතට ඉකිල ගියා මත සුලගේ ඔහෙ සැලෙනා තනි උන කුසුමකි මා මත සුලගේ ඔහෙ සැලෙනා තනි උන කුසුමකි මා ඇටි ඇති ඒ සින්දුව ගැන මොකුත් කියන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඒ කියපු අර්ථය තව අවුරුදු තුනකින් විතර වෙනස් වෙයි. ඒ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැම දෙයක්ම සුබ ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක මේ විදිහට බොහොම සුදුසු සංවාදයකට ආවට. බොහොම ස්තුති ආරාධනා කළාට. එහෙනම් එච්චරයි. හරි බොහොම සුදුසුයි.